Sean. Wrong turn. Sean. අද රෝන් ටර්න් එක ටර්න් වෙන්නේ ජනප්‍රිය ගායක නිලංග සිල්වගේ පැත්තට. කලපුව ළඟ කඩෝලාන කැලේ නුඹරුව දැකලා පපු. නිලංග කියන චරිතය ගැන රටම දැනගන්නේ ලෝකෙම දැනගන්නේ සනිදප කියන සංගීත කණ්ඩායම නිසා නේද? ඒක ඇත්ත. ඒක ඉතින් සනිදප සංගීත කණ්ඩායමේ අඳුරගන්න හේතුව සනිදප සංගීත කණ්ඩායම හරහා තමයි ලංකාවක් ලෝකෙ දන්නවන ලෝකයක් මවන්නේ. නමුත් ඒ සංගීත කණ්ඩායමේ හිටපුකමම නෙමෙයි මගේ වාසනාව සහ මගේ දක්ෂකම සහ මම කරපු දේවල් නිසා දක්ෂ මේ වුණා මිසක් නැත්තයි ඉතින් ඕන මිනිස්සෙකුට අනිත් සංගීත කණ්ඩායම් වල ඉන්න අයට පුළුවන් මේ සංගීත කණ්ඩායම ජනප්‍රිය කරලා ඒ පුද්ගලයාට ජනප්‍රිය වෙන්න. ඒකට අපි දැනකට ආවනම් අපේ මිනිස්සු දැනගත්තා නම් ඒ දැනගන්න හේතුව අපේ වාසනාව සහ අපේ දක්ෂකම තියෙන්න ඕන. දක්ෂ නැත්තම් ඔච්චර කල් බෑන්ඩ් එක ඉන්න බෑ. සංගීත කණ්ඩායමක නායකයෙක් වෙන්න තියෙන සුදුසුකම් මොනවාද? නායකයෙක් වෙන්න සුදුසුකම් මම හිතන විදිහට තියෙන්න ඕන ඉස්සෙල්ලාම ඉවසීම තියෙන්න ඕන සහ අනිත් අයගේ දුක සහ අනිත් අයගේ අදහස් දැනගන්න ඕන. වා හිතනවාද ඔයාට ඒ දේවල් තියෙනවා කියලා? අපෝ මට තියෙනවා. මොකද මම පහුගිය සංගීත කණ්ඩායමේ ඉන්න තරමක් වේදනාව නිඳපු කෙනෙක් නිසා මට ඒ දේ හොඳට දැනෙනවා. මම විඳපු දුක වේදනාව මගේ සංගීත කණ්ඩායමේ සමාජීයයන්ට එයාලා හරියට ඉන්නවා නම් මං දෙන්න කවදාවත් බලාපොරොත්තු නෑ. දැන් ඔයාගේ ওই සුදුසුකම් තියෙන නිසාද සනිදප සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා ස්පීඩ් කියන සංගීත කණ්ඩායම දාලා? මට තියෙනවා. මට නායකයෙක් වෙන්න අවශ්‍යතාවයක් ඕනකමක් තිබුණේ නැහැ. මට ඕන නැති වුණේ හැමෝම සහෝදරයෝ වගේ කැපිලි කැටිලි නැතුව සංගීත කණ්ඩායමක් හොඳ දේ අගය කරලා කවුරු හරි කෙනෙක් රින්දුවක් කිව්වත් හොඳට කිව්වා නම් හොඳයි කියලා අගය කරන්න. නරකට කිව්වොත් ඉතින් ගොඩක් තැන්වල නරක මොකද ඒ කෙරුවේ සින්දුව හරි නැන්නේ ඉතින් කෙරුවා මොකද ඒතන කතා කරපු විදිය කියලා කියන්නේ. හොඳට කියපු දාට සත්‍යයක් නැහැ මිනිස්සු. ඒක නිසා අපි හොඳ දේ වැළඳගෙන හොඳ දේ අගය කරලා මනුස්සකමින් යන්න නිසා තමයි මම අයින් වෙන්න කවදාවත් සංගීත කණ්ඩායම බලාපොරොත්තුවක් හිතවිල්ලක් තිබුණේ නැහැ. සංගීත කණ්ඩායම නිසා සෑහෙන සීන් හිතට දැනිලා වගේනේ. වෙච්ච දේවල් නම් බොහොමයි. වෙච්ච අන්තිම ඉත්‍රිදීම තමයි කිසිම හේතුවක් නැතුව අසාධාරණ වෙන්නේ නැගී සිටපුවම කෙලිම බෑන්ඩින් අයින් වෙන්න කිව්වේ. ඒක තමයි ලොකුම ඉත්‍රිදීම බෑන්ඩ් එකේ වෙච්ච. ඒ කියන්නේ ඔය ඉල්ලලස්සලා නෙමෙයිනේ. දේවල් ඒවා මගේ තනි ඉස්සමතර විතර නෙමෙයි පොදු මතයට හැමෝටම වෙන සාධාරණකම් වෙනු මම නැගී සිටියේ. එතකොට ඒවා හදාගෙන කරන්න බැහැ කියන එක තමයි ඔය මේ මට අයින් වෙන්න කියන එක. ඒ කියන්නේ අසාධාරණෙන් ගෙනියන්න ඕන බෑන්ඩ් එක. ඒක නිසා මට අයින් වෙන්න කියන්න ඕන. ඊළඟ ෆීල්ඩ් එකේ කතන්දරයක් යන ඔයා මේ සනිදප සංගීත කණ්ඩායම ඇතුළේ වෙනම කල්ලිවාදයක් හදාගන්න හැදුවා කියන්නේ. නෑ. මට වෙනම කල්ලිවාදයක් හදන්න කිසිම උමනාවක් නෑ. දැන් ඔයාට සනිදප සංගීත කණ්ඩායමේ මිසින් වෙන්න කිව්ව කවුද? සනිදප සංගීත කණ්ඩායම අයින් වෙන්න කියලා කිව්වේ හිටපු නායක සංගීත්. එයා මං හිතන්නේ මාව අයින් වෙනකොට මාව අයින් කරනකොට එයා තමයි ඒක අයිතිකාරය බෑන්ඩ් එකේ. දැනට කොහොමද දන්නේ? දැන් මං අයින් වෙලා මාස 10ක් විතර වෙන්න ආවා. බෑන්ඩින් අයින් වෙලා. ඒ වෙනකන් ඇත්තටම මම දැනගෙන ඉතිනේ අයින් වුණාන් පස්සේ එයාද අයිතිකාරය වෙන කවුද අයිතිකාරය කියන එක. අපි දැනුවත් එයාට තමයි පළවෙනි අයිතිය තියෙනවා කියලා අපි දැනගෙන ඉතියි. ඇතුල් පැත්තේ වෙන දේවල් මට අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. එයාලා කියන්නෙත් නෑ. කිව්වත් වැඩකුත් නැහැ නිසා මං ඕවා හොයන්න ගියෙත් නෑ. එයා අයිතිකාරය අපි දැනගෙන ඉඳපු නිසා ඇවිල්ලා අසාධාරණ වෙනු මම නැගී සිටියා. මට මං එයාටමයි කියලින්ම කිව්වේ මේ දේවල් හරියන්නේ නැහැ මේවට විසඳුමක් දෙන්න. නැත්නම් අවසානයේදී මං කිව්වා මේවට විසඳුමක් දෙන්න බැරනම් ඔයා එන්න ආයේ බෑන්ඩ් එකට කියලා. නැත්නම් මට ඒ බෑන්ඩ් එකේ වෙන දේවල් ඕන නම් මට ඒ බෑන්ඩ් එකේ නායකකමක් ඕනලා තිබුණා නම් ඒ බෑන්ඩ් එක මට අයිති කරගන්න ඕනලා තිබුණා නම් මං එයාට බෑන්ඩ් එකට එන්න කියන්නේ නැහැ. මං කිව්වා මට මේ බෑන්ඩ් එක පවතිනදයි ඕන. මේ බෑන්ඩ් එක තව දුරටත් අපිට අංගයේ බෑන්ඩ් එක වෙලා ඉඳයි ඕන. ඒක නිසා මේකේ තියෙන අසාධාරණකම් සහ මේ තනි පාලනයට යන දේවල් වලට මං කැමති නැහැ. පොර රහස ගෙනියන වැඩවලට. ඒක නිසා ඔයා එන්න බෑන්ඩ් එකට. නැත්නම් මේකට විසඳුමක් දෙන්න නැත්නම් මං අයින් වෙනවා. ඉතින් ඔයාට ඔච්චරටම හිත් වේදනාවල් එන්න මොනවද ඔච්චරටම ආපු කේස්? බරපතලම සාධාරණකම් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඉතින් කියන්න බැරි දේවල් කිසි දෙයක් නෑ. මොකද කියන්න බැරි කාරණාවකුත් වෙලා තියෙනවා මට. ඒක සමාජ්‍ය තුලින් මට කියන්න තරම් ලැජ්ජයි. හිතවත් යාළුවෙකුට කියන මොකද ඒ කියද්දි වලට දැනේ මොන වගේ වැඩක්ද කියන එක. මේ ඒ වගේ මාධ්‍ය තුලින් තියා සාමාන්‍යයෙන් මූණට මූණ කාට හරි කෙනෙකුට හිතවත් කියන්න ලැජ්ජ මේ වගේ සමාජිකව අපිත් එක්ක ඉන්නේ කියලා. ඒ තරම් ලැජ්ජාශීලී කාරණාවක් ඒක ඒකත් මගේ හිතේ තිබුණා මට වෙච්ච ඒ ලොකු අසාධාරණය. ඉතින් සහෝදරයෝ වගේ එකට එක ගමනක් යනකොට එතන සත්ත්ව ගණේ සත්ත්ව ක්‍රියාපටිපාටි කරන මිනිස්සු
ඉන්නවනම් ඒක හරි සහෝදරයෙකුට සහ ඉන්න සමාජිකට කරන ලොකු අසාධාරණයක්. ඉතින් ඒ වගේ වැඩක් මට සිද්ධ වුණා. ඒව අතරතුරෙන් ගොඩක් කිසිම බෑන්ඩ් එකේ විනිවිද භාවයක් නැහැ කිසිම දෙයක. ඒ කියන්නේ දැන් ආයතනයක් කියන්නකෝ. ආයතනයක මම ආයතනයක් පටන් ගන්නවා නම් මම තනි පුද්ගලයෙක් හැටියට ආයතනය පටන් ගත්තම මම ඔයාලා මම පටන් ගන්නවා මගේ නම් ආයතනේ මම නම් මෙතනට ආයතනය ගෙනල්ලා තින්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ සමාජික මේව දැනගන්න උවමනාවක් නැහැ. මොකද එයාලට හරියට ගෙවනවා නම් හරියට දේ හරියට ඉදිරි කරනවා නම් එතකොට කමක් නැහැ. මේ සනිදප කියන සංගීත කණ්ඩායම හැදුවේ අපි තනි පුද්ගලනේ අපි හැදුවේ. එතකොට ඒකේ ප්‍රධාන පුරුකම් මම ඔතන 150කට වඩා දායකත්වයේ මගේ මේ බෑන්ඩ් එක හදපු කියලා. එතකොට ඒ හදපු දේවල් තේරුගෙන ඉනකොට සල්ලි වලට මොකද වෙන්නේ? අපි සල්ලි සාමාන්‍ය බෑන්ඩ් එකේ මම තමයි සල්ලි වැඩ ගන්න කෙනා වැඩ ගන්න පස්සේ මම තමයි සල්ලි බෙදුවේ. බෙදුවේ කියන්නේ සවුන්ඩ් සිස්ටම් වලට, ලයිට් සිස්ටම් වලට, ජෙනරේටර්ස් වලට, ස්ටේජ් වලට සල්ලි දෙන්නේ. මට අවසානයේදී ෂෝ එක ගත්තන් පස්සේ මම ෂෝ එක ගන්න ගාන දන්නෙත් නෑ ගන්නකම් කීරද කින්ද මන්ද මොකුත් දන්නේ නෑ. අවසානයේ ෂෝ එකලවට දන්නවා මම ගත්ත කීරද කියලා මට කියනවා. කිව්වම මම මේ සල්ලි ටික ගන්නවා. අරගෙන මම බෙදනවා. ඉතින් එතනින් යන සංගීත කණ්ඩායම සල්ලි ඉතුරු කරනවා. ඉතුරු කරන සල්ලි කොහෙද තියෙන්නේ? කීයක්ද තියෙන්නේ? මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නෑ. ඇඩ්වාන්ස් සල්ලි වැටෙනවා. ඒවා කොහෙද තියෙන්නේ? කීයක් තියෙනවද? කොච්චර කාලයකට ඇඩ්වාන්ස් වැටිලා තියෙනවද කියලා දන්නේ නෑ. ඉතින් ඕවා තමයි මම කිව්වේ. මොකද බෑන්ඩ් එකක් වෙච්චා විනිවිද භාවයක් තියෙනවා. ආයතනයකක් උනත් පරිපාලනයක් තියෙනවා. හැමදේම ලිඛිතව තියෙන්නේ බෑනේ. එතකොට සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකුට ඒ සල්ලි ඕන විදිහට පරිපාලනය කරන්නයි පරිහරණය කරන්නයි ඒවා කොහෙද තියෙන්නේ කියලා තමන්ගේ පෞද්ගලික දේවල්ට යොදවනවද? නැත්නම් ඕවා කොහෙද තියෙන්නේ? අපි දන්නේ නෑනේ කියන්නේ. ඕවට තමයි මම කේස් එකක් දෙන්නේ. මොකද අපිටත් අයිඩියක් මේ බෑන්ඩ් එකේ තියෙනවා. මොකද මම අයින් වෙනකන් සල්ලි කවුරුත්ම සංගීත ඇතුළුව සංගීත කණ්ඩායම එක සමූහයකට දන්නේ මම අයින් වෙනකන් සංගීත කණ්ඩායමේ සල්ලි කීයක් ඉතුරු වෙලා තිබුණාද කියන්නේ. දැන් ඔයා කිව්වා නිලංග තනි පුද්ගලයෙක්ට ඕන විදිහට තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. කවුද ඒ තනි පුද්ගලයා? එක පුද්ගලයා දැනට තියෙන නායකත්වයේ දරන ශාන් සංගීත එක්ක දවුල තියෙන නැත්නම් ශාන් එක්කද? මට දෙන්නත් එක්ක ප්‍රශ්නේ පුත්තේ මම දැන් දෙන්නට මගේ ධර්මයේ ඇටියට මම බෞද්ධ ආගමේකේ මම එයාලට දැන් මගේ හිතේ ලොකු වේදනාවක් තරහක් ඉදේ දැනටත් තියෙන දෙන්නත් එක්කම දැන් දෙන්නත් එක්කම ලොකු වේදනාවක් තරහක් ඉදේ තියෙනවා. නමුත් මම පලිගන්න යන්නේ නැහැ. දැන් මට පලිගන්න ඕනේ නැහැ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා මම මේ වෙච්ච දේ මම දැනගත්තා. පලිගන්න ඕනේ මම තවදුරටත් පලිගැනීම ගන්න ඕනේ මට වැරදුනා නะ. මට හැමදේම වෙන්නේ හොඳටයි කියලා මම එතනින් තමයි ජීවිතේ තේරුම් ගත්තේ. මට මේ වෙච්ච දේ මට දැන් හොඳටම හොඳයි. ඒක නිසා දැන් මම එයාලට පින් තමයි දැන් ඔයා කිව්වනේ නිලංග සත්තුත් එක්ක වැඩ කරන්න බෑ කියලා. දැන් එතකොට සනිදප සංගීත කණ්ඩායමේ ඉන්නේ සත්තුද? ෂා රෝන් ටර්න්. සත්තු කියන්නේ සත්ත ක්‍රියා කරන මිනිස්සු ඉන්නවනේ. අපිට සාමාන්‍ය මාධ්‍යය තුලද අපිට පුනරප කියන්න බෑනේ. හරිද? එතකොට මම වාටික මාධ්‍යය තුලද කියන්න බැරි ලැජ්ජශීලී දේවල් තියෙනවා කියලා. ඒකම උදාහරණයක් අරගෙන තමයි කිව්වේ සත්ත ගතිගුණ. සත්තුන්ටනේ අම්මා තාත්තා පේන්නේ නැහැ, සහෝදරයා පේන්නේ නැහැ, සහෝදරි පේන්නේ නැහැ, යාළුවා පේන්නේ නැත්තේ. සත්තයන්ට සාමාන්‍ය පේන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මේ සත්ත ක්‍රියාපටි පාටි කරන මිනිසුත් ඉන්නවා කියන කිව්වේ. සත්තු නම් ඉතින් කකුල් දෙකේ ඉන්න බෑනේ. කවුද ඔක ඉන්නේ ඇත්තනම සත්තු? සත්ත ගතිය තියෙන කට්ටියද? මට හිතෙනවා ඒක කියන්න ඕනේ නැහැ කියලා. ප්‍රධාන සතෙක් ඇතුළු තව කීප දෙනෙක් ඉන්නවා. ඊළඟ මේ මැව්වට තරහ වෙන්න එපා. ගොඩක් අය කියනවා ආගේ හෙන්න ලොකු සීන් තියෙන්නේ කියලා. එහෙම කියන අය තමයි 100%ක්ම ඉන්නේ. මගේ ලොකු සීන් මගේ සෙවල එහෙම කියලා තමයි හැමෝම කියන්නේ. ඒ මගේ මට ඒක ඉතින් මම මීඩියා කීපයක මේ කියලා තියෙනවා. ඒක මගේ සාමාන්‍ය කෙනෙක්ගේ උප්පත්තියෙන් එන පෙනුම සහ ක්‍රියාපටි පාටි අපිට ඒක වෙනස් කරන්න අමාරුයි. නමුත් මා එක කතා කරන වචන 10ක් හරි කතා කරන මිනිස්සේ ඒ 100%ම හරි ගමන්නේ. අදටත් මට අපිට වැරදුනා අපි වාම ඉතින් හිටපු කෙනා නෙමෙයි කියලා තමයි මට කියන්නේ. හැබැයි මුලින් දකින්න ඕනම කෙනෙකුට 100 දෙනෙක් එක්ක 100 දෙනාටම හරි ලොකු සීන් තමයි මම පේන්නේ. එංගො ෂෝස් වලදී ඩබල් මීනින් වචන හැම පාවිච්චි කරන්නේ ජනප්‍රිය වෙන්න හිතාගෙනද නැත්නම් එන පුරුද්දමද? පැටියෝ කියලාද? පැටියෝ කියලා. අම්මේ හොඳ පැටියා. එතකොට හම්බෙන්න පැටියට මොකද්ද කියන්නේ? පුරුද්දක් නෙමෙයි ජනප්‍රිය වෙන්නත් නෙමෙයි. අපි සංගීත ප්‍රසංගයක් වුණා විවිධ ප්‍රසංගයක් වෙන්න ඕන. ගීත ගායනා කරන එකම හරියට ප්ලේ කරන එකම නෙමෙයි එන රසිකයන්ට අපි දෙන්න ඕන. අපි එතන බලාගෙන ඉන්න දෙයක් කරන්නත් එපානේ නටන්න ඕන. මොනාර රඟපෑමක් පුළුවන් නම් ඒක කරන්න ඕන. එතකොට කතාවේ මිනිසුන්ව ලේතික පිරිසිදු කරලා හිනාගත් කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. නමුත් ඒ සියල්ලම ජනප්‍රිය වෙන්න නම් නෙමෙයි කරන්නේ. සංගීත ප්‍රසංගයේ සීලුම රසය අතුල්ලත් කරන්න තමයි ඒවල් කරන්නේ. දැන් ඊළඟ මේ වුව හිතාගෙන ඉන්නවා සෑහෙන ජනප්‍රිය චරිතයක් කියලා නේ. අපෝ නේ. එහෙම හිතාගන්නේ. නිලංග දැනට තියෙන බෑන්ඩ් වලින් ඔයාට හිතන විදියට පට්ටම නායකයෙක්ව. නායකයෝ එක එකිනෙකා ගත්තොත් මේම එක එක ගුණාංග වෙනස්. කණ්ඩායමක් පවත්වාගෙන යන්න මට දැනිච්ච හැඟිච්ච මනුස්සකමක් තියෙන නායකයෙක් හැටියට මොකටද ඉන්න සංගීත කණ්ඩායමේ සමාජිකයෙක්ගින්ම තමයි. මොකද මම විඳපු වේදනාවත් එක්ක මම කාලෙකදී මගේ වීඩියෝ එකකට කතා කරපුවම පර්පල් රේන් සමාජිකයෙකුට ඒ සමාජිකයා කටින් ලස්සන වචනයක් ආවා. කලින් කිව්වනම් අයියේ ෂෝ එකක් දාලා හරි මට ඔයාගේ වීඩියෝ එකට එන්න තිබුණා කියලා. ඒ කියන්නේ මම එතකොටත් ඇහුවේ ඒ කියන්නේ මගේ වීඩියෝ එකට යන්න ඔයාලා ෂෝ එකකුත් නොකන එයා නායකයා දෙනවද කියලා ඇහුවා. අපේ වැඩක් නම්
ළමයෙකුට බෙහෙත් ගන්න කොළඹට යන්න ඕන නම් මොන හරි කලින් වැඩක් තියෙනවා නම් ඒක ලොකු වැඩක් මොන හරි දෙයක් තියෙනවා කිව්වොත් එහෙම නිවාඩුව දෙනකොට ෂෝ එකක් නොගෙන හරි ඉතින් ඒක නායකයේ අනිත් කෙනාගේ දුක වේදනාව හඳුනාගෙන අවශ්‍යතාවය දැනගෙන ඒ වගේ අවස්ථාවක් ලබා දෙනවා කියන්නේ මම හිතන්නේ මම ඒ වගේ නායකයෙක්වත් දැකලා නැහැ ඔය පොළේ ට්‍රේනර් ගිස්මන් මම අහලා තියෙන විදිහට හොඳ නායකයෙක් හිටියද මොකද මට සමාජිකයෙක් කටින් සාමාන්‍ය නායකයෙක් හොඳ ගුණාංගෙ එලිටෙන් නැන් ඒ නිසා ඒ ආපු සමාජ රිද්ම් ගිටාරිස්ට් මම කතා කරුවේ 2008 විතර මගේ වීඩියෝ එකකට එදාට මට කිව්වේ මගේ වීඩියෝ එකට එන්න බෑ ෂෝ එකක් තියෙන කුරුණෑගල පැත්තේ කලින් කිව්වනම් එන්න පුළුවන් කියලා මොකද මට මගේ වෙඩින් එකටවත් මට නිවාඩු හම්බෙච්ච නිසා සංගීත කණ්ඩායමේ මම හිටියේ දැන් ඊළඟ සංගීත සැලකුවේ එහෙමයි නේ එතකොට ඔයාට එහෙම තමයි සැලකුවේ හරි ඊළඟ තැන්කියු එනවා ඔයා බිසි ටයිම් මේකුණත් අපි කෝල් කරාට පස්සේ ඔයා ෆෝන් එක ආන්සර් කරා ඔන්න එනනම් අපි ප්‍රශ්න ඇහුවා ඒකට ඔයා උත්තර දුන්නා රසිකය තීරණය කරයි කවුද හරි කවුද වැරදි කියලා කොහොම වුණත් ඔයා ලංකාවේ ජනප්‍රිය තරුවක් ඔයාගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙන්න කියලා අපි ඔයාට විශ් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සංගීත කණ්ඩායමත් ලංකාවේ ඉන්න ජනප්‍රියම සංගීත කණ්ඩායම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි නිලංග එහෙනම් අන්තිමට මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? අවසාන මොහොත කියන්න තියෙන්නේ අර මම කලින් සඳහන් කරුවා වගේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා මට මේ වෙච්ච අසාධාරණකමත් එක්ක ඒක මට පැහැදිලිව දැනුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඇතිදා ඇතියයි නැතිදා නැති වෙනකොට මට එදාටත් වඩා අදටත් ශාහස්යෙන් මුලින්ම මම අවංකවම කතා කරනවා නම් සාමාන්‍ය ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ඉඳලා එකපාර එළියට යන සිද්දෙච්චාම ඕනම පුද්ගලෙක් අසරණ වෙනවා. ඒ අසරණ වීමේදී මාව අසරණ නොකර ශාහස්යෙන් මාත් එක්ක ඉඳීම ශාහස්යෙන් ශාහ නස්සප්ලයි කියලා මට ආරාධනා කිරීම මට ලොකු ශක්තියක් වුණා. ඒ ශක්තිය ධෛර්යයත් තමයි අදටත් හිතේ තියාගෙන මගේ ස්පීඩ් සංගීත කණ්ඩායමත් එක්ක ABC ආයතනයත් එක්කම මම මේ සාර්ථක ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ABC ආයතනයටම ෆිල්ම් එක ඇතුළු සීළු දෙයට ජයන් ජයවා කියලා ප්‍රාර්ථනා කරමින් හැමදාමත් මමත් ABC ආයතනයේ ෂාය් ෆිල්ම් එකත් එක්ක ඉන්නා වගේම මාත් එක්කත් ෂාය් ෆිල්ම් එකටත් ABC ආයතනයත් ඉන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට රෝන් ටර්න් එකෙන් ටර්න් වෙන්නේ කවුද කියලා නෝ බලන් ඉන්නේ. පොඩ්ඩක් ඉවසන්න. මං ආයෙ යනවා. ෂා රෝන් ටර්න්. සදද ඔබ මාගේ නිර්මමය ඔබේ හදේ සදද ෂා wrong turn the new generation of hit music on a radio ekakata match wenna channel ekak ha ha